බලන්න අපි පාඩමේ සෑහෙන දුරක් ඇවිත් තියෙනවා. බලන්න දියුපද ප්‍රසාරණේ සාධාරණ පදේ අපි ලියන්න යන්නේ. ඒක ලියන්න කලින් අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලමු. A දන B ගේ පස්වෙනි බලය ප්‍රසාරණේ ලියන්න කියලා කියනවා. රයිට්. ඔන්න මම ප්‍රසාරණ ලියනවා. A දන B ගේ පස්වෙනි බලය අපි කොහොමද ලියන්නේ? මම ලියනවා A දන B ගේ පස්වෙනි බලය සමානයි උපරිම බලය 5යි. එතන අපි එනවා 5C බිංදුවෙන් පටන් ගන්නවා. A වල 5න් බිංදුවක් අඩු කරොත් උත්තරේ 5යි. එහෙම නැත්නම් උපරිම බලය අර විදිහට අපි මතක තියාගමු. B වල මෙන්න මෙතන තියෙන ඉලක්කම කියලා දෙනවා. ධන එක පදයක්. ඊළඟ පදේ කොහොමද ගන්නෙ? 5C1 කියලා ලිව්වා. A වල 5න් එකක් අඩු කරොත් උත්තරේ 4යි. B වල මෙතන තියෙන එකේ නම දැම්මා 1යි කියලා. පැහැදිලිද? ඊළඟ පස්සේ පදේ 5 සංගුණකයේ 5C2 ඒ කියන්නේ 5C0 5C1 5C2. එතකොට A වල හොයාගන්නේ 5න් දෙකක් අඩු කරොත් 3යි. B වල බලය හොයාගන්න අපි මෙතන තියෙන එක නේද? ඊට පස්සේ ඊළඟ එක නා 5C3යි. A වල 5න් 3 ගියොත් 2යි. B වල 3යි කියලා එනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි දන්නවා මෙතන ලියන්න 5C4 A වල අපි දන්නවා කීයද? 5න් 4ක් ගියොත් 1යි. B වල 4යි කියලා දන්නවා. අන්තිම පදෙම පහල ලියන්න බලන්න 5C5 A වල 5න් 5ක් අඩු කරොත් 0යි. B වල කීයද? මෙතන තියෙන බලේ ඔන්න පද ටික. පැහැදිලිද? එතකොට මම මොන පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නා? A දන B ගේ පස්වෙනි බලයේ ප්‍රසාරණය ලියන්න. අපි ලිව්වා. හරි. විභාගෙට මේ සංගුණක දැන් විභාගෙට මේක ප්‍රසාරණය ලියන්න කිව්වොත් සංගුණක ටික වෙනම හොයලා ආදේශ කරලා අන්තිම උත්තරේ ගන්න. එතකොට ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ අපි 4වෙනි පදය. දෙවෙනි ප්‍රශ්නෙන් අපි අහන්නේ 4වෙනි පදය. මේ බලන්න 4වෙනි පදය කියන්නේ T4 තමයි අපිට ඕනේ. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ T4. T4 මේ ප්‍රසාරණය බලන්න නැතුව අපි ලියමු මෙන්න මෙහෙම. උපරිම බලය කියලා පස්වෙනි බලය. එතකොට අපි ලියන්නේ බලන්න 5C T4 නෝනේ. මෙතන 4 නම් මේ හරි 3ක් කියනවා. A වල සංගුණකය අපි දන්නවා. A වල බලය 5න් 3ක් අඩු කරොත් 2යි. B වල අපි දන්නවා මෙතන තියෙන එක නා A විදිහටම ලියු. එහෙනම් 4වෙනි පදේ එන්න ඕනේ මෙන්න මෙයා. බලන්න මේ පළවෙනි පදය. මේ තියෙන්නේ පළවෙනි පදය. මේ තියෙන්නේ දෙවෙනි පදය. මේ තියෙන්නේ තුන්වෙනි පදය. මේ තියෙන්නේ හතරවෙනි පදය. බලන්න ඒක තමයි එතන ඇවිත් තියෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊට පස්සේ අපි අහනවා R ධන 1වෙනි පදය. රයිට්. බලාගන්න. මේක ලොකු ශ්‍රේණියක් නම් එහෙම නැත්නම් දිග ප්‍රසාරණයක් නම් R ධන 1වෙනි පදය හොයන්න ඕනේ. එතකොට අපිෙන් අහන්නේ R ධන 1වෙනි පදය. පැහැදිලිද? රයිට්. අර විදිහමයි පටන් ගන්නවා. උපරිම බලය 5 ඉතරිනවා. 5C මීට වඩා එකක් අඩු වෙලා මෙතන ලියනවා. කවුද? R ධන 1කට වඩා එකක් අඩු එක්කෙනා කියන්නේ R. අපි ඇවලුව මෙතන R කියලා. A වල බලය ලියන්න ඕනේ. A වල බලය ලියන්න මෙයාගේ මෙයා අඩු කරලා. කවුද? 5-R. B වල බලය ලියන්නේ මෙතන තියෙන එක්කෙනා ඒ විදිහටම කියලා. ඔන්න මම R ධන 1වෙනි පදේ ලිව්වා. මෙන්න R ධන 1වෙනි පදේ. පැහැදිලිද? රයිට්. ඒ ප්‍රශ්නට උත්තරේ හරි. ඊට පස්සේ R වෙනි පදේ හොයන්න කියනවා. R වෙනි පදේ කියන්නේ මේ බලන්න. R වෙනි පදේ හොයන්න ලේසිම ක්‍රමය තමයි අහන්නේ TR. අපිට පුළුවන් කලින් විදිහට ගන්න. මේ බලන්න 5C තුන මෙතනට වඩා එක කඩුයි. ඒ කියන්නේ R වෙනි එකයි. හරිද? A වල බලය ගන්න ඕනි. මෙයාගේ මෙයා අඩු කරන්න ඕනි. 5න් අඩු කරන්න ඕනි R වෙන එක. B වල මෙතන තියෙන බලයම ගන්න ඕනේ. පැහැදිලිද? රයිට්. ඔන්න R වෙනි පදයක් අපි ලිව්වා. එතකොට හොඳට අහගන්න. මෙන්න මේක ශ්‍රේණියක්. මේ ශ්‍රේණියේ මේ ප්‍රසාරණයේ පද කිහිපයක් තියෙනවා. ඒ පද කිහිපේ R ධන 1 වෙනි පදේ මේක. R වෙනි පදේ මේක.
පැහැදිලිද? එතකොට මේ ද්විපද ප්‍රසාරණක සාධාරණ පදේ කියනවා එක්කෝ ආර්ධන එක්වෙනි පදයට, එහෙම නැත්නම් ආර් වෙනි පදයට. පැහැදිලිද? ඔයගොල්ලන්ට මේ දෙක සංසන්දනය කරාට පස්සේ තේරෙන්න ඕනි ආර් වෙනි පදේ සාමාන්‍යයෙන් අපි මතක තියාගන්නවා සාධාරණ පදේ කියලා. හැබැයි මේකෙදී ආර් වෙනි පදේ මතක තියාගන්නට වඩා ගොඩාක් ලේසි මේ ආර්ධන එක්වෙනි පදේ මතක තියාගන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම මෙයා නැතුව මෙයා මතක තියාගමු. පැහැදිලිද? මේක ලේසි, මේකට වඩා පැහැදිලි. එතකොට ප්‍රසාරණයක් දුන්නොත් ඒකේ ආර්ධන එක්වෙනි පදේ හොයාගන්න පුළුවන් නම් මේ පාඩුවේ තියෙන සියලුම ගණන් උගලන්න හදන්න පුළුවන් වෙනවා.